විලබ්‍රාත්‍රී 8යි විනාඩි 4යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි. ධර්මානුශාසනා සුපින්නතුමි, අද ධර්මානුශාසනා පවත්වන දේශකයන්න් වහන්සේ බලපිටිය ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂු විද්‍යාලයේ පූජ්‍යපාද මොණරාගල කවිශ්වර ස්වාමීන්ද්‍රයන් වහන්සේ. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාවී ඇත්තේ ගිරිමානන්ද සූත්‍රය ඇසුරෙන් වන ධර්මානුශාසනාවයි. අප හැමදැන් උතුම් වූ ධර්මය ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ. ධර්මශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා අප දැන් නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. දතේම්පෙ බුද්ධං සරණං ගච්ඡාමි. දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. දතේම්පෙ ධම්මං සරණං ගච්ඡාමි. ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒතේම්පෙ සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතේම්පෙ බුද්ධං සරණං ගච්ඡාමි. තතේම්පෙ බුද්ධං සරණං ගච්ඡාමි. තතේම්පෙ ධම්මං සරණං ගච්ඡාමි. තතේම්පෙ ධම්මං සරණං ගච්ඡාමි. තතේම්පෙ සංඝං සරණං ගච්ඡාමි. තතේම්පෙ සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වෙරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වෙරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වෙරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වෙරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේස මෙච්චාචාරා වෙරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වෙරමණී සික්ඛාපදං සමාදියාමි. මසාවාදා වෙරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වෙරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වෙරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වෙරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දෙන් පංචශීලං ධම්මං සාදුකං සුරකිතං කତ୍වා අපමාදන සම්පාදේත. ආම භන්තේ කරත්
සාධනාදයක් සාතු සමන්ත චක්කවාලේසෝ අත්‍රාගචම්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සනන්තෝ සග්ගමකදං ධම්මත් සවන කාලෝ අයං බදන්තා ධම්මත් සවන කාලෝ අයං බදන්තා ධම්මත් සවන කාලෝ අයං බදන්තා සතු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු අනිච්ච සංඥා අනත්ත සංඥා අසබ සංඥා ආදීනව සංඥා පහන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා සම්වලෝකේ අනබිරත සංඥා සබ්බ සංකාරේසු අනිච්ච සංඥා ආනාපාන සති ශ්‍රද්ධා සම්පන්න කාර්ණික බෞද්ධ පින්නතනේ භාග්‍යවත් ලොතුරු බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා සුක බුද්ධානන් උප්පාදු සුක සද්ධම්ම දේශනා කියල බණපදයක්. සුක බුද්ධානන් උප්පාදු කියන්නේ මොකක්ද? භාග්‍යවත් ලොතුරු බුදුපියාණන් වහන්සේලා මේ ලෝකයට පහළවීම සුවදායකයි. සුක සද්ධම්ම දේශනා කියන්නේ මොකක්ද? උන්වහන්සේලා විසින් දේශනා කරන්නට යෙදුණු ධර්මයත් සුවදායකයි. එහෙනම් අප හැම දෙනාටම මේ ධර්මය ශ්‍රවණය කිරීමෙන් සුවයක් සැනසිල්ලක් ලබා ගන්නට පුළුවන්. අපිත් මේ වෙලාවේ ශ්‍රවණය කරන්නට සූදානම් වෙලා ඉන්නේ සැනසිලිදායක නිර්මල බුදු බණ පදයක් කියන ධර්ම ගෞරවය පළමුවෙන්ම හැම දිනාගේම සිත්වල ඇති කරගන්නට ඕන. ඒ ධර්ම ගෞරවයත්
එක්ක අපි කාරණා තුනක් මූලික කරගෙන තමයි ධර්මය ශ්‍රවණය කරන්නට ඕන. මොකක්ද මේ කාරණා තුන? පළවෙනි කාරණාව තමයි සුනාත කියන්නේ. සුනාත කියන්නේ හොඳින් ශ්‍රවණය කරන්නට ඕන. එහෙමත් නැත්නම් හොඳින් අසන්නට ඕන. කොහොමද අපි හොඳින් අසන්නේ? අකුරක් අකුරක් පාසා මතක තියාගන්නට ඕන. එහෙමත් නැත්නම් පදයක් පදයක් පාසා මතක තියාගන්නට ඕන. එහෙමත් නැත්නම් අර්ථයක් අර්ථයක් අත්හරින්නේ නැතිව අපි බණ ශ්‍රවණය කරන්නට ඕන. දෙවැනි කාරණාව තමයි පින්නතුනේ ධාරේත කියන්නේ. අපි ශ්‍රවණය කරන ලද ධර්මය අපගේ සිතෙහි ධාරණය කරගන්නට ඕන. එහෙමත් නැත්නම් අවබෝධ කරගන්නට ඕන. තුන්වැනි කාරණාව තමයි චරාත ධම්මේ. ඒ ධාරණය කරගත් ධර්ම කරුණු අනුව අපගේ මේ ජීවිතය හැඩගස්සවා ගන්නට ඕන. එහෙනම් මෙන්න මේ අදිෂ්ඨාන තුනෙන් යුක්තව අපි බණ ශ්‍රවණය කරනවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් යුක්තව කවුරුත් සාධුනාදයක් පවත්වන්න. අපි ධර්ම දේශනයක් ශ්‍රවණය කරන්නට කලින් මූලාශ්‍රය දැනගන්නට ඕන. මූලාශ්‍රය කියන්නේ මොකක්ද? මේ දේශනාව ත්‍රිපිටකයේ තියෙන්නේ කොතනද කියලා දැනගන්න එකයි. එතකොටයි අපට මේ ත්‍රිපිටකයේම තියෙන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කරන්නට යෙදුන නිර්මල සූත්‍ර ධර්මයක් කියන විශ්වාසය හා ධර්ම ගෞරවය ඇති වෙන්නේ. මෙම දේශනේ මූලාශ්‍රය අංගුත්තර නිකායේ දසක නිපාතයේ සචිත්තක වග්ගයේ ගිරිමානන්ද සූත්‍රයයි. මොකක්ද මූලාශ්‍රය? අංගුත්තර නිකායේ දසක නිපාතයේ සචිත්තක වග්ගයේ ගිරිමානන්ද සූත්‍රය. ගිරිමානන්ද කියන්නේ බුද්ධ කාලයේ වැඩ සිටිය මහරහතන් වහන්සේ නම. උන්වහන්සේ ඉතාමත් අසනීපව දුක්ඛිතව වැඩ ඉන්න වෙලාවක තමයි මෙන්න මේ සූත්‍රය දේශනා කරන්නට යෙදුනේ. භාග්‍යවත් ලෞතර බුදු පියාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලයේ ගිරිමානන්ද මහරහතන් වහන්සේ රෝගාබාධව දුකකට පැමිණිලා සිටියා. එය එසේ මෙසේ රෝගයක් නෙවේ. ඉතා
දැඩිව ඇතිවුණු රෝගයක්. ඒ බව සූත්‍රයේ මෙන්න මේ ආකාරයෙන් දක්වනවා. ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාල්හ ගිලානෝ කියලා. ඒ වෙලාවේදී ආනන්ද හාමුදුරුවෝ භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ ළඟට වැඩම කරලා ගිරිමානන්ද රහතන් වහන්සේගේ රෝගාබාධය දැනුම් දෙනවා. දැනුම් දීලා උන්වහන්සේ ඉතා දැඩිසේ ගිලන්ව ඉන්න නිසා බුදුපියාණන් වහන්සේ වැඩම කරලා ආශිර්වාද කරන්න කියලත් පවසනවා. එවිට බුදුපියාණන් වහන්සේ මෙන්න මේ ආකාරයෙන් පිළිතුරු දෙනවා. සචේකෝත්වං ආනන්ද ගිරිමානන්දස්ස බික්කුණෝ උපසංකමිත්වා දස සංඥා බාසෙයාසි. ආනන්දය, ගිරිමානන්ද භික්ෂුව කරා ගොස් දස සංඥාවන් දේශනා කරන්න. මේ දස සංඥාවන් ඇසුවට පස්සේ ගිරිමානන්ද රහතන් වහන්සේගේ රෝගාබාධය සුව වී සංසිඳෙන බවත් භාග්‍යවතුන් වහන්සේ ආනන්ද හාමුදුරන් වහන්සේට පවසනවා. අද වර්තමාන සමාජයේ බොහෝ පිරිසක් ජීවත් වෙන්නේ රෝගීන් ලෙසයි. මිනිස්සුන්ට විවිධ ලෙඩ රෝග හැදිලා. සමහර ලෙඩ රෝගවල නම් පවා අලුත්. එතෙන් මිනිස්සු හම්බ කරන මුදල් වලින් වැඩි හරියක්ම වියදම් කරන්නේ වෛද්‍යවරුන්ට, එහෙමත් නැත්නම් ඖෂධ වලට. මේ හැදෙන ලෙඩ රෝග වලින් බොහෝමයක් මානසික සුවය හෙවත් ආධ්‍යාත්මික සංවර්ධනයේ තුලින් සුව කර ගන්නට පුළුවන්. එක්කෝ පාලනය කර ගන්නට පුළුවන්. අපට හැදෙන ලෙඩ රෝග සුව කර ගන්න පුළුවන්, පාලනය කර ගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ සූත්‍රය උගන්වලා තියෙන්නේ. මම ඒ ක්‍රමය එකින් එක පැහැදිලි කරලා දෙන්නම්. පින්නතුන් ඉතා හොඳින් ශ්‍රවණය කරලා මතක තියාගන්න. පින්නතුනේ, මේ සූත්‍රය සඳහන් වෙන්නේ සංඥා දහයක් ගැනයි. සංඥා කියන පාලි වචනයේ සරලම තේරුම තමයි හඳුනා ගැනීම, එහෙමත් නැත්නම් ප්‍රත්‍යක්ෂය කියලත් කියනවා.
ඒ සංඥා 10 නම් තමයි මම මුලින්ම මාතෘකා පාඩයට දේශනා කළේ. පළවෙනි සංඥාව තමයි අනිච්ච සංඥා කියලා කියන්නේ. එනම් අනිත්‍ය සංඥාව. දෙවැනි සංඥාව අනාත්ම සංඥාව. එනම් අනාත්ම සංඥාව. තුන්වැන්න අසුභ සංඥා. එනම් අසුභ සංඥාව. හතර ආදීනව සංඥා. එනම් ආදීනව සංඥාව. පහ පහන සංඥා. එනම් ප්‍රහීන සංඥාව. හය විරාග සංඥා. එනම් විරාග සංඥාව. හත නිරෝධ සංඥා. එනම් නිරෝධ සංඥාව. අට සබ්බ ලෝකේ අනබිරත සංඥා. සියලු ලෝකේ නොඇලෙන සංඥාව. නවය සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. සියලු සංස්කාරයන්හි අනිත්‍ය සංඥාව. අවසාන සංඥාව තමයි ආනාපාන සතිය. එනම් ආනාපාන සතියයි. දැන් මේ සංඥා 10 වඩන ආකාරය අපි හඳුනා ගනිමු. පළවෙනි සංඥාව තමයි පින්නතුනේ අනිච්ච සංඥා කියලා කියන්නේ. අනිච්ච කියන පාලි වචනයේ සරලම තේරුම තමයි වෙනස් වෙන ස්වභාවය. එහෙමත් නැත්නම් ස්ථිර නැති බව. රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පංච උපාදානස්කන්ධය ඇති අස්ථීර බව. එහෙමත් නැත්නම් වෙනස් වෙන බව හඳුනාගෙන වටහා ගැනීම තමයි අනිත්‍ය සංඥාව කියලා කියන්නේ. පින්නතුනේ මේ අනිත්‍ය සංඥාව වැඩිම සඳහා නිදහස් පරිසරයක් තෝරා ගන්නට ඕන. සූත්‍රය නම් සඳහන් වෙන්නේ ආරණ්‍යයක්. එහෙමත් නැත්නම් ගස් සෙවණක්. එහෙමත් නැත්නම් හිස් අවකාශයක් කියන මෙන්න මේ වගේ නිදහස් තැනක ඉඳලා පළමු පියවර රූපයේ ඇති අනිත්‍යතාව සිහි කරන්නට වන. එය හොඳින් වටහා ගන්නට වන. පසුව භාවනාවක් ලෙස වඩන්නට වන. දෙවැනි පියවර වේදනාවේ එනම් විඳිනු ලබන දේවල් වල ඇති අනිත්‍යතාවය සිහි කරන්නට ඕනි. එය හොඳින් වටහා ගන්නට ඕන. පසුව භාවනාවක් ලෙස වඩන්නට ඕන. තුන්වැනි පියවර සංඥාවේ එනම් හඳුනා ගැනීමේ දේවල් වල ඇති අනිත්‍යතාවය සිහි කරන්නට ඕන. එය හොඳින් වටහා ගන්නට ඕන. පසුව භාවනාවක් ලෙස වඩන්නට ඕන. හතරවන පියවර තමයි සංස්කාරේ එනම් රැස් කර ගන්නා දේවල් වල ඇති අනිත්‍යතාවය සිහි කරන්නට ඕන.
එය හොඳින් වටහා ගන්නට ඕන. පසුව භාවනාවක් වශයෙන් වඩන්නට ඕන. පස්සන පියවර විඤ්ඤාණයේ එනම් දැනගන්නා දේවල් වල ඇති අනිත්‍යතාව සිහි කරන්නට ඕන. එය හොඳින් වටහා ගන්නට ඕන. පසුව භාවනාවක් වශයෙන් වඩන්නට ඕන. කෙටියෙන්ම කියනවා නම් මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ වෙනස් වෙන බව, එහෙමත් නැත්නම් ස්ථීරත්වයක් නැති බව වටහා ගැනීම තමයි අනිත්‍ය සංඥාව කියලා කියන්නේ. දෙවැනි සංඥාව තමයි පින්නතුනි අනත්ත සංඥා කියලා කියන්නේ. අනත්ත කියන පාලි වචනයේ සරලම තේරුම තමයි ආත්මයක් තමා යන හැඟීමක් නැහැ කියන එකයි. කෙටියෙන්ම කියනවා නම් මමය මාගේය කියලා කිසිම දෙයක් නැහැ කියන එකයි. ඇස, කන, නාසය, දිව, ශරීරය යන ආධ්‍යාත්මික ආයතන පහත් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන බාහිර ආයතන පහත් මමය මාගේ යනු ආත්මීය අයිතියක් නොමැති බව වටහා ගැනීම තමයි අනාත්ම සංඥාව කියලා කියන්නේ. පෙනතෙනි මේ අනාත්ම සංඥා වැඩිම සඳහාත් නිදහස් පරිසරයක් තෝරා ගන්නට ඕන. සූත්‍රේ නම් දැක්වෙන්නේ ආරණ්‍යයක්. එහෙමත් නැත්නම් ගස් සෙවණක්. එහෙමත් නැත්නම් හිස් අවකාශයක්. මෙන්න මේ වගේ නිදහස් තැනක ඉඳලා පළමු පියවර ඇසේ හා රූපයේ ඇති අනාත්ම බව සිහි කරන්නට ඕන. එය හොඳින් වටහා ගන්නට ඕන. පසුව භාවනාවක් ලෙස වඩන්නට ඕන. දෙවන පියවර කනේ හා ශබ්දයේ ඇති අනාත්ම බව සිහි කරන්නට ඕන. එය හොඳින් වටහා ගන්නට ඕන. පසුව භාවනාවක් ලෙස වඩන්නට ඕන. තුන්වන පියවර නාසයෙහි හා ගන්ධයෙහි ඇති අනාත්ම බව සිහි කරන්නට ඕන. එය හොඳින් වටහා ගන්නට ඕන. පසුව භාවනාවක් ලෙස වඩන්නට ඕන. හතරවෙනි පියවර දිවෙහි හා රසෙහි ඇති අනාත්ම බව සිහි කරන්නට ඕන. එය හොඳින් වටහා ගන්නට ඕන. පසුව භාවනාවක් වශයෙන් මෙනෙහි කරන්නට ඕන. පස්වන පියවර ශරීරේ හා ස්පර්ශයේ ඇති අනාත්ම බව සිහි කරන්නට ඕන. එය හොඳින් වටහා ගන්නට ඕන. පසුව භාවනාවක් ලෙස වඩන්නට ඕන. කෙටියෙන්ම කියනවා නම් මෙන්න මේ ආධ්‍යාත්මික හා බාහිර ආයතන මමය මාගේ යන ආත්මීය බවක් නමැති බව වටහා ගැනීම තමයි අනාත්ම සංඥාව කියලා කියන්නේ.
තුන්වැනි සංඥාව තමයි අසුභ සංඥා කියලා කියන්නේ. අසුභ කියලා කියන්නේ සුභ බවක් නැහැ කියන එකයි. පාතලෙන් උඩ සිට හිස කෙස් දක්වා ඇති අපේ මේ ශරීරයෙහි කිසිදු සුභ ලකුණක් නැහැ. ඇත්තේ අසුභයක්ම විතරයි කියලා වටහා ගන්න එක තමයි අසුභ සංඥාව කියලා කියන්නේ. අපේ මේ ශරීරය නොයෙක් නොයෙක් අසුචි වලින් පිරී පවතිනවා. එන්නේ ඒ වගේ කොටස් 32ක් බුදු පියාණන් වහන්සේ අපට උගන්වලා තියෙනවා. දෙතිස් කුණප කියන්නේ එන්න ඒ වාටයි. මේ දෙතිස් කුණපයන්ගේ අසුභ බව වටහා ගැනීම තමයි අසුභ සංඥාව කියලා කියන්නේ. හතරවෙනි සංඥාව තමයි පින්නතුනි ආදීනව සංඥාව කියලා කියන්නේ. මේ ශරීරයේ බොහෝ ලෙඩ රෝග හටගන්නවා. ඒ නිසා මේ ශරීරය දුක් ගොඩක්. මෙන්න මේ ලෙඩ රෝග හා ඒවායින් ඇතිවන දුක් සහගත බව වටහා ගැනීම තමයි ආදීනව සංඥා කියලා කියන්නේ. පස්වෙනි සංඥාව තමයි පහන සංඥා කියලා කියන්නේ. පහන සංඥා කියලා කියන්නේ ප්‍රහීණය කිරීම. අපට කාම සිතුවිලි උපදිනවා. ඒ වෙලාවට උපන් කාම සිතුවිලි නොඉවසන්නට ඕන. දුරු කරන්නට ඕන. අවසන් කරන්නට ඕන. නැත්තෙටම නැති කරන්නට ඕන. අපට තවත් සමහර වෙලාවට ව්‍යාපාද සිතුවිලි උපදිනවා. ඒ වෙලාවට උපන් ව්‍යාපාද සිතුවිලි නොඉවසන්නට ඕන. දුරු කරන්නට ඕන. අවසන් කරන්නට ඕන. නැත්තෙටම නැති කරන්නට ඕන. තවත් සමහර වෙලාවට අපට විහිංසා සිතුවිලි උපදිනවා. ඒ වෙලාවට උපන් විහිංසා සිතුවිලි නොඉවසන්නට ඕන. දුරු කරන්නට ඕන. අවසන් කරන්නට ඕන. නැත්තෙටම නැති කරන්නට ඕන. කෙටියෙන්ම කියනවා නම් උපදින උපදින පවිටු අකුසල් සිතුවිල්ලක් පාසාම නැත්තෙටම නැති කරන්නට ඕන. මෙසේ කාම ව්‍යාපාද විහිංසා කියන පවිටු අකුසල් සිතුවිලි නැත්තෙටම නැති කිරීමට තමයි ප්‍රහීන සංඥා ව කියලා කියන්නේ. ඊළඟ සංඥාව තමයි පින්නතෙන විරාග සංඥා කියලා කියන්නේ. සියලු සංස්කාරයන් ගේ නැති කිරීමක් වෙනවද? සියලු උපාදීන්ගේ නැති කිරීමක් වෙනවද? තෘෂ්ණාව ෂය කිරීමක් වෙනවද? විරාගයක් නිර්වාණයක් වේ නම් එය ශාන්තයි ප්‍රණීතයි කියා හඳුනාගන්නේ නම් ඒකට තමයි විරාග සංඥාව කියලා කියන්නේ.
හත්වෙනි සංඥාව තමයි පින්නතුනි නිරෝධ සංඥා කියලා කියන්නේ. සියලු සංස්කාරයන්ගේ සමතයක් වෙයිද? සියලු උපදීන්ගේ දුරු කිරීමක් වෙයිද? තෘෂ්ණාව ක්ෂය කිරීමක් වේද? නිරෝධයක් නිර්වාණයක් වේ නම් එය ශාන්තයි ප්‍රණීතයි කියලා හඳුනා ගන්නව නම් එන්න ඒකට තමයි නිරෝධ සංඥා කියලා කියන්නේ. අටවෙනි සංඥාව තමයි සබ්බ ලෝකේ අනබිරත සංඥා කියලා කියන්නේ. සියලු ලෝකේ නොඇලෙන සංඥාව. සියලු ලෝකයේ හා බැඳී පැවති තියෙන තෘෂ්ණා මාන දෘෂ්ටි ඇද්ද ඒවා සියල්ලම දුරු කරලා ඒ වාගේ ඇලී ගැලී නොසිටීම සියලු ලෝකයේ නොඇලෙන සංඥාව ලෙස පෙන්වා දෙනවා. නවවැනි සංඥාව තමයි සබ්බ සංකාරේසු අනිච්ච සංඥා කියලා කියන්නේ. මේ ලෝකයේ තියෙන හේතුඵල ධර්මයන්ගේ ධර්මයන්ගෙන් හටගන්නා වූ සංස්කාරයන්හි කලකිරෙනවද ඒ සංස්කාරයන් පිළිකුල් කරනවද ඒ සංස්කාරයන් පිළිබඳව ලැජ්ජා වෙනවද එය සියලු සංස්කාරයන්හි අනිත්‍ය සංඥාව කියලා පෙන්වා දෙනවා. දහවෙනි සංඥාව තමයි ආනාපාන සතිය. එනම් ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලිය හෙවත් හුස්ම ඉහළට ගැනීම හා පහළට දැමීමේ සිහි කල්පනාවයි. ඒ අනුව සිත පිහිටුවා ගැනීමයි. පින්නතුනි ආනන්ද හාමුදුරුව භාග්‍යවත් බුදුපියාණන් වහන්සේගෙන් මෙන්න මේ දස සංඥාවන් ඉගෙනගෙන ගිරිමානන්ද රහතන් වහන්සේ ළඟට ගිහිල්ලා දේශනා කරනවා. මේ දේශනාව අහලා ඉවර වෙනවත් සමගම ගිරිමානන්ද හාමුදුරුවන්ගේ සියලු ලෙඩ රෝග සුවයට පත් වෙනවා. ඒ මොකක් නිසාද පින්නතෙනි? උන්වහන්සේ මෙන්න මේ දස සංඥා වඩලා ඇති රහතන් වහන්සේ නමක් නිසා. අපි මේ දස සංඥා වඩා නැති නිසා ඇසූ පමණින්ම අපගේ ලෙඩ රෝග සුව වෙන්නේ නැහැ. අපි කළ යුත්තේ මොකක්ද එහෙනම් පින්නතුනි? මෙන්න මේ සංඥා 10 එකින් එක ඉගෙනගෙන පිළිවෙලින් එකින් එක වැඩිමයි. එවිට කාලයක් ගත වෙනකොට අපට ලෙඩ රෝග වලින් සුවයක් ලබා ගන්නට පුළුවන් වේවි. එහෙනම් පින්නතුනි අද දේශනා කරන්නට යෙදුණු මේ ගිරිමානන්ද සූත්‍රය ඔබගේ ජීවිතයට එකතු කරගෙන ලෙඩ රෝග වලින් සුවයක් සනසිල්ලක් ලබා ගන්නට පුළුවන් වේවි කියන උතුම් ප්‍රාර්ථනාවෙන් යුක්තව සාධුනාදයක් පවත්වන්න. ධර්මදේශනයේ දායකත්වයේ දරන සියලුම දෙනාටත් වැළඳි තිබෙනා රෝගාබාධ තිබේ නම් ඒ සියල්ලක් දුර වේ. සෙනසුරු බුදුගුරු සිකුරු ආදී ග්‍රහ අපල දෝෂ උපද්ද්‍රවයන් තිබේ නම් ඒ සියල්ලක් දුර වේ. කරන කියන වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකමත් ආකාරයෙන් කරගෙන යාමට
ශක්තියක් ධෛර්යයක් ලැබේවා. සියලු දෙවියෝ ඔබ සෑම දෙනාම කලට වේලාවට ආරක්ෂා කරගනිත්වා යන උදාර ප්‍රාර්ථනාවෙන් යුක්තව සියලුම දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්ති ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනම්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු තං සදා. සාදු සාදු සාදු. සුපින්නතුනි, ගිරිමානන්ද සූත්‍රයේ ඇසුර කොට ගනිමින් අද මේ උතුම් වූ ධර්මානුශාසනා පැවැත්වූ දේශකයන්න් වහන්සේ බලපිටිය ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂු විද්‍යාලයේ පූජ්‍යපාද මොණරාගල කවිශ්වර ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අප හැමදෙනා සාදු නදක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. පින්නතුනි, ඔබටත් පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක් සඳහා දායකත්වය ලබා ගන්නට. එසේනම් 0112697240 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමිකංශය අමතන ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.